අපි මේ විදිහට රැස් වෙලා සිටින්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණේ මෙතුක්කල් මේ රට විනාශයට ලක් කර අවුරුදු 75ක දුෂ්ට පාලනය උදුරා දාලා ජනතාවාදී පාලනයක් මේ මහ පොළොව මත ස්ථාපිත කරන්න ජනතාව ඒකරාශි වෙන මොහොතකයි අපි ඔබ අමතන්නේ මම කියන්න කැමති මේ බදුල්ල සේනානායක පිටියේම දැන් සති කිහිපයකට උත්තර ඉස්සල්ලා නිරුත්තර රටකට උත්තරයක් හොයනවා කියලා පොඩි සෙල්ලම්ගයක් පැවැත්තුවා ඒ පක්ෂ නායකයා විල්ලා 3400ක් හිටියා 3400ක් හිටියා අපි ඒ නායකයාට මේ රට විනාශ කරන මේ රාජපක්ෂ වික්‍රමසිංහ නඩේට අද බදුල්ල සේනානායක පිටිය ඇතුලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවි වටපිටාවේ දහස් ගානකින් පුරවලා අද උත්තර දීලා කියනවා මේ රටේ ඊළඟ පාලන බලය මේ රටේ පොදු ජන යුගයක් සඳහා ජාතික ජන බලවේගේ මාලිමාව අත්පත් කරගන්නවා කියන එක තමයි අද මේ පෙන්වලා තියෙන ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එඳ අපි සජිත්ලට කියන්න කැමති රාජපක්ෂලට කියන්න කැමති වික්‍රමසිංහලට කියන්න කැමති උඹලා මේ රටට නිරුත්තර කරා තමයි ඔය හැමෝම මේ රට නිරුත්තර කරා තමයි උඹලට අවුරුදු 75ක් උත්තරයක් තිබෙන්නේ උඹලා සියලු දෙනාටම ලබන ඡන්දෙදි කට උත්තර නැති වෙන්න මාලිමාවේ අපි තීන්දුවක් ගන්නවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා එයාලට උත්තර තිබුණේ නැහැ ඒ උත්තර තිබුණ නැති ඉඳ තමයි ජනතාව නිරුත්තර වෙලා ඉන්නේ ඒක ප්‍රේමදාසලාට සිරිසේනලාට රාජපක්ෂලාට ආයි මේක උත්තරයක් නැහැ නියම උත්තරේ තියන්නේ ජාතික ජන බලවේගය සතුව පමණයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා නිකං ඔබ කල්පනා කරලා බලන්න මෙතන ජීවත් වෙන අපි සියලු දෙනා මේ රටේ ජීවත් වෙන පුරවැසියෝ හැටියට මේ කාලේ තරම් දුෂ්කර කාලෙක අපි මේ ඉස්සලා ජීවත් වුණාද නැහැ මේක තමයි දුෂ්කරම කාලේ මේ පාලකයෝ කිය පාලකයෝ නෙමෙයි මේ ඉන්නේ වදකයෝ මේ ඉන්නේ දඩයක් කාරයෝ මේ රටේ කුසි කර්මාන්තයේ දඩයම් කළා මේ රටේ ආර්ථිකයේ දඩයම් කළා මේ රටේ කර්මාන්ත ව්‍යාපාර දඩයම් කළා මේ රටේ රාජ්‍ය සේවයේ දඩයම් කළා මේ රටේ ජාතික සම්පත් දඩයම් කළා ඒ දඩයක් කාරයන්ගේ යුගයේ ඉවරයි පොදු ජන යුගයකට රට හැරිලා ඉවරයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දැන් මේ දඩයක් කාරයන්ගෙන් රට මුදව ගන්න මොහොතක් මේ ඇවිල්ලා තියෙන්නේ දඩයක් කාරයන්ට රට දෙන්න පුළුවන් කමක් නැහැ වදකයන්ට රට දෙන්න පුළුවන් කමක් නැහැ දැන් අපිට පේනවා මේ රටේ වද 32 කියලා අපි අහලා තියෙනවා මේ වද 32 නේ වද 100කට වඩා දැන් දීලා තියෙන්නේ තාම වද ඉවර නැහැ වදේ ඉවර නැහැ ඉන්ද රාජපක්ෂලා වික්‍රමසිංහලා එක්කව වෙලා තව තවත් පණ පිටින් දවසෙන් දවස අපේ දරුව ඇතුළු ඔබ මරණයට කනත්තට අරගෙන යමින් තිබෙනවා කල්පනා කරලා බලන්න දිල් වැඩි වෙනකොට බඩු මිල වැඩි වෙනකොට කුස්සියේ ආහාර හිඟ වෙනවා දරුවන්ට මන්ද පෝෂණය එනවා ඒක ගමට නගරයට කියලා නෑ වතු කරේට කියලා නෑ හැම තැනම මන්ද පෝෂණය දැන් පැතිරීගෙන යනවා දැන් මේ දවස්වල පාසල් වාරය ආපෝ පටන් ගත්තා අපේ ගුරුවරු විදුහල්පතිවරු කතා කරලා කියනවා පහුගිය නිවාඩුවට පෙර ගෙනාපු කෑම පෙට්ටිය දැන් ගේන්න දරුවෝ ගොඩකට බැරි වෙනවා කියලා ඒ තත්ත්වෙට මේක පත් වෙලා තියෙනවා ඊළඟ ලයිට් බිල එනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මුන් මේවා වැඩි කරනවත් එක්කම රටේ ඉතුරු වෙච්ච කර්මාන්ත ව්‍යාපාර හාන්සි කරලා දානවා ජනතාව හාන්සි කරලා දානවා එහෙනම් මුන්ට ඇත්තට කල්යන්න දෙන්න බෑ නොපමාව ඡන්දේ තියපල්ලා උඹලා පන්නලා දාන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්න ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරී මේ විදියට ඔබ දහස් ගාණින් ලංකාවේ හැම ගමකම නියම් ගමක පොඩි නගරයක මේ විදියට එකතු වෙනකොට දැන් පාලකයන්ට පාලනය කරපු පරණ උන්ට ඇඳිවතේ සුළුදිය පහ වෙනවලු මරබිය දැනෙනවලු කකුල් මෙල්ලින් ගහනවලු ආන්නේව දැනෙනකොට ඡන්දේ කල් දාන්න බලනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී ඒක කල් දාන්න දෙන්න පුළුවන් කමක් නැහැ ඇයි අපි එහෙම කියන්නේ අවුරුදු 75ක් ඇවෑමෙන් මේ රටේ ජනතාව දැන් සතුරා මිතුරා අඳුරගෙන තියෙනවා අපිට කාලෙක ප්‍රශ්නයක් තිබ්බා සතුරා කියලා මිතුරා වැළඳගත්තා මිතුරාට බලය දුන්නා ඒ මිතුරා කියපු හිතලා හිත මිතුරා කියලා හිතපු එක අවුරුදු දෙක යනකොට රටට ජනතාවට හතුරුකම් කරන්න පටන් ගත්තා අපේ රටේ කම්කරුවට
ගොවියට ව්‍යාපාරිකට කර්මාන්ත කරුවට හානි කරන්න පටන් ගත්තා දඩයම් කරන්න පටන් ගත්තා වද දෙන්න පටන් ගත්තා ඊට පස්සේ ජාතිවාදය විශ්වාස ආගම්වාදය විශ්වාස උන් පෞල් පිටින් තර වුණා උන් දිව්‍ය ලෝක හදාගත්තා අපේ රටේ ජනතාවට අපායක් නිර්මාණය කරා උන් සැප වින්දා අපේ ජනතාව බලු දුක් විඳින තත්ත්වයට අද පත් කළා තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි අන්නේ විදියට වසර 75ක් යනකොට දැන් ජනතාවට ඇත්ත මිතුරා ඇත්ත ඥාතියා ඇත්ත හිතවතා තේරිලා මාලිමාව වටා ලක්ෂ ගණන් ජනතාව ඒක රාශියකින් තිබෙනවා අර සතුරු පිළවල මිතුරා කියලා හිතලා සතුරන් සමග හිටපු ජනතාව පෙළ ගැහිලා පොදි ගැහිලා ජාතික ජන බලවේගයේ වටා ජාතික කාර්යවේකට ඒක රාශිය වෙලා ඉන්නවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි ඔබේ හැම හිතකම අපි දන්නවා විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ රට අවසාන මංචකේ තියෙන්නේ දැන් මේක බේර ගන්න ඕනේ මේක ගොඩ ගන්න ඕනේ හොරකම වංචාව නවත්තන්න ඕනේ අපේ ගොවිතැන ගොඩ ගන්න ඕනේ අපේ ව්‍යාපාර කර්මාන්ත ගොඩ ගන්න ඕනේ අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගන්න ඕනේ අපේ දරුවට අනාගතයක් හදන්න ඕනේ කියලා ওই හැම හිතක් ඇතුළම මහා බලාපොරොත්තුවක් තියෙන බව අපි හොඳින් දන්නවා ඔය බලාපොරොත්තුව එච්චර කල්යන් නැතුව අපි ඉෂ්ට කරන්න සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි ඒක ඉෂ්ට කරන්න සූදානම් ඔය බලාපොරොත්තුවත් එක්ක දැන් මේ වෙනකොට වසර 75ක් නිම වෙන මොහොතේ අලුත් දේශපාලන පිළිසිඳ ගැනීමක් වෙලා උප්පත්තියක් වෙන්න සූදානම් වෙලා තියෙනවා නව දේශපාලන උප්පත්තියකට රටම සූදානම් වෙනවා වංචාවෙන් දූෂණයෙන් තොර බුද්ධිමත් භාවයෙන් උගත් භාවයෙන් යුක්ත කැපවීමෙන් තිය කැපවීමක් තියෙන විනයක් තියෙන සරසුමක් ප්‍රතිපත්තියක් තියෙන නව දේශපාලන බලයක් ගොඩනැගීමේ උපත තව නොබෝ දිනකින් සිදු වෙන්න සූදානමක් තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා අන්නේ උපත වෙන්න සූදානම් වෙච්ච මොහොතේ මේරට හප කරමු මේරට විනාශ කරමු පාලකයෝ අර හොරු අර වංචනිකයෝ මේරට ජනතාවට මලගම කැඳවපු අය දැන් කලබල වෙලා මේ උපත උපන් ගෙයිම වලලන්න ලොප් කරන්න වල දාන්න විනාශ වෙමින් ඡන්දේ කල් දාන්න හදනවා ඔබ තේරුම් ගන්න ඕනේ පෞගේ දොස්තර අපි කතා කරේ ආර්ථික මහා අර්බුදයක් ගැන පමණයි දැන් වොණ්ඩ අලුත් අර්බුදයක් නිර්මාණය කරමින් තියෙනවා රාජපක්ෂලා සිරිසේනලා ප්‍රේමදාසලා උඩින් නැහැ කියලා කවට යටින් එයාලත් මෙතන ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී මහා අර්බුදයක් නිර්මාණය කරන්න සූදානම් ආර්ථික අර්බුදයයි ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයයි ඔබේ ඡන්දෙත් උදුරගෙන උන් මෙහා මේ රට කොහටද ගෙනියන්න හදන්නේ මේක උන්ට ඕන තැනට ගෙනියන්න ඉතිහාස පරිදි ඉඩ තියන්නේ නැ නෑ අනිවාර්යෙන්ම ජනතා ජයග්‍රහණයකින් මේක කෙලවර කරන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි අපි දන්නවා මේ පාලක ඉතිහාසයේ ඒ විදියට ජනතාවගේ ජීවිතවලට ඉවකලා ලේවලට ඉව කරනවා මුන්ට බලය කියන එක ඊට වැඩිය වැදගත් මේ ඔක්කොම කලබල වෙලා ඉන්නේ දන්නවද මුන් සුළුපටු පන්නේ දඩයක් කාරයෝ නෙවෙයි උන් මේ රටේ මහ බැංකුව දඩයම් කළා සීනිබදු වලින් දඩයම් කළා මේ රටේ ජනතාවගේ දේපල ජනතාවගේ ධනය ප්‍රකෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපියොන් ජනතාවාදී බලයක් ගොඩනැගිලා අන්න ඒ හොරකම් වලට දඬුවම් ලැබිලා හොරකම් කරපු දේපල අහිමි වෙනවා කියන බයට අද ඡන්ද කල් දාන්න හැදුවත් අපි සපත කරලා කියනවා මේ ඡන්දේ එතරම් ඈතට යන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඡන්දේ ගේනවා 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 තමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි දැනට මේ පාලකයෝ 24 වතාවක් විතර උත්සාහයන් තියනවා මේ ඡන්දේ මගහැර යන්න අපි කොහොම ආපස්සට කෙරකෙව්වා අද අපි ඉස්සලම නගරයට බැස්සා උද්ඝෝෂණයට බැස්සා තව ටික මේ ඉදිරි දින ටිකේ අධිකරණ දැනි ක්‍රියාමාර්ග ගන්නවා මහ පාට බහිනවා ජාත්‍යන්තරයට යනවා අනිවාර්යෙන්ම ඔය ලයිසන්ස් නැති රියදුරා රනිල් වික්‍රමසිංහ පන්නලා දාලා තමයි මේ ගමන අපි ආවර කරන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි රනිල්ට ලයිසන් නැ රනිල්ට රියදුරු බලපත්‍රේ නැ ලංකාව පදවගෙන යන්න 60 ලක්ෂයක්
ඡන්දෙ දීලා අර ගෝතයා ගෙනාවා මේ රටේ පාලනයට ඌට දුන්න සුක්කානම පැදගෙන ඵලයන් කියලා ඌට සුක්කානම දුන්නට බලපත්‍රය දුන්නට රියපදවීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ ටික ටික යනකොට හැප්පුණා චප්ප කළා විනාශ කළා ඒ මගියන්ට රිදුණා 2,22,00,000ක් වෙච්ච ජනතාවට රිදුණා දැනුණා ගොවිතැන හැප්පුවා ව්‍යාපාර හැප්පුවා රාජ්‍ය සේවක වැට්ටුවා ව්‍යාපාර කර්මාන්ත වට්ටලා ඔක්කොම අලාභහානි කරනකොට ජනතාව අර රියදුරු බරපත්‍රේ දීපු ජනතාවයි අපි ඔක්කොම එක්කවලා කණෙන් ඇදලා ගෝට එළියට දැම්මා මයින්ද එළියට දාලා අපි මේ වාහනේ අතට ගන්න සූදානම් වෙනකොට තමයි රාජපක්ෂලා බැසිල්ලා කුමන්ත්‍රණය කරලා ඒ සීට් එකේ වාඩි කරලා රනිල් වික්‍රමසිංහ රනිල්ට ලයිසන් නැහැ රනිල්ට රියදුරු බලපත්‍ර නැහැ ඇයි අවුරුදු 45 කෙකර ගගා බලාපොරොත්තු වුණ මහපුතු අල්ලන් බැරි වුණා පැන්නුවා පක්ෂයටත් එපා වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් නැති වුණා රටෙන් මේකතු වෙච්ච පුංචි පුංචි ඡන්ද ටික එකවලා ජාතික ලයිස්තුවෙන් එකක් අරගෙන මාස ගාණක් කෙකර ගගා ඉඳලා මේක ඇතුළට රිංගලා රාජපක්ෂලගේ ආශිර්වාදෙන් මහබැංකු මහෝරා අද ජනාධිපති පුටුවේ ඉන්නවා උඹ ඡන්දේ තියන්න නැත්තම් කණෙන් ඇදලා එළියට දාලා හරි ඡන්දය ගන්න මාදරියා මේ තාත්තේ සහෝදරයා සහෝදරියා මොකා නැට්ට දෙපරෙන් දෙක අහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියත් ජාතික ජන බලවේගය ඒකට සූදානම් නෑ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරියා අපි ඒකට සූදානම් නෑ මේක ඔබේ අයිතිය උන්ටේම අයිතිය ගන්න බෑ දැන් අරගලයක් කරන්න පාට බහින්න දෙන්නේ වෛද්‍යවරු මහාචාර්යවරු ඉංජිනේරු මහත්තුරු බැස්සමත් කඳුළු ගෑස් ටික ගහනවා අධිකරණ නියෝග ගේනවා ශිෂ්‍යයන්ට පාට බහින්න බෑ මහා සංඝරත්නයට බහින්න බෑ එතනින් වැට කඩලු දාලා දැන් මුන් ඡන්ද දෙන්නෙත් නෑ ඡන්දත් නෑ කන්නත් නෑ ගොවිතැනුත් බෑ ව්‍යාපාරත් බෑ මේ හැම එකක්ම නෑ ඈ පාට බහින්නත් බෑ එතකොට දැන් අපි නිවාස අඩස්සියේ තියන්නද හදන්නේ මොකා තියාගත්තත් නිවාස අඩස්සියේ මේ ලාංකීය ජනතාව ඌට ඕන විදියට නිවාස අඩස්සියේ තියලා නිදාස අහිමි කරන්න ප්‍රජාතන්ත්‍රවාදය අයිස් කරන්න අපි ඉඩ තියන්නේ නෑ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඒකට ඔබ සූදානම් වෙන්න එපා දැන් මෙයා කියන විදියට ඡන්ද පත්‍රිකා අච්චු ගන්න කොළ නැත්තම් සල්ලි නැත්තම් ලබන මේයි මාස ගියයි සාමාන්‍ය පෙළ විභාග තියන්න විදියක් නැහැ ඒ ඉඳලා කොලාච්චු ගහන්න සල්ලි නැහැ කියලා ඈ ඊළඟට ගියයි ලබන අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණ තියන්න විදියක් නැහැ කොලාච්චු ගහන්න සල්ලි නැහැ කියලා ඊළඟට ගියයි ජනාධිපතිවරණ තියන්න වෙන්නේ නැහැ රනිල මතවයි තියාගන්න වෙන්නේ අච්චු ගහන්න සල්ලි නැහැ කියලා අපි උඹලට කියන්න කැමතියි මේක අපේ අයිතිය ඒකට වැට කඩලු දාන්න බෑ උඹලට කාබාසිනිය කරන්න ඕන තරම් සල්ලි තියෙන උත්සව සනකලි තියන්න අන්න ගෙනල්ලා තියනවා ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන්ට ගෙනල්ලා තියනවා කියලා ආරංචි වෙනවා වාහන 239ක් වරායේ උඹලට ඒවට සල්ලි තියෙනවා මේවට සල්ලි නැති වෙන්න බෑ වදකයට කියන්නේ දහලයට කියන්නේ දඩයක් කාරයට කියන්නේ උඹට එකක් බිඳක් අපේ රටේ ජනතාවට පෙලන්න තලන්න දෙන්නේ නෑ ජනතා අයිතිය ඡන්දේ ඕනමයි ඕනමයි කියන එක අපි කියන්න කැමතියි එඳ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපේ එක සහෝදරෙක් මට කිව්වා සහෝදරයා වැඩිය කෑ ගහලා ඔය සතියත් එකක් කල් දාන එක නවත්තන්න එපා කියලා මං ඇහුවා ඒ ඇයි ඒ කියලා විදුලි බිලක් එනකන් ඉන්නලු විදුලි බිලක් එනකන් ඉන්නලු දැනෙන්න අව කරගන්න බැරි වෙච්ච බැරි ටිකක් කරගන්නලු ඔව් අපි රාජපක්ෂලාට කියනවා ඔය වික්‍රමසිංහලාට කියනවා උඹලා සතියත් දෙකක් කල් දානකොට මේ වගේ 10000 ගුණයක් තවත් මේ රටේ ජනතාව මාලිමාවට එකතු කරනවා ඒ කාර්යභාරය අපි කරලා සුපිරි ජයග්‍රහණයකට පාර කපනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කල්පනා කරලා බලන්න එහෙනම් දැන් මේ තියෙන්නේ ඇත්තම ගත්තොත් ලංකාවේ ක්‍රියාත්මක වෙන ධර්ම ත්‍රස්තවාදය තමයි මේ තියෙන්නේ ඡන්දයි තියෙන නැති කරනවා කියන්නේ ඒක ත්‍රස්ත ක්‍රියාවක් मेरे कन्न तीन ऐतिहासिकवादी क्रियावा
මේ රාජපක්ෂලා සිරිසේනලා යටින් ඉන්නවා උඩින් ඉන්නවා වික්‍රමසිංහලා යටින් ඉන්නවා ප්‍රේමදාසලා ඔක්කොම දඩයම් කරමින් එනවා ඉඳා මේ වදකයාගේ ගහලයාගේ කාර්යභාරය කරමින් එනවා ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා අපි දන්නවා ඉතිහාසයේ මේ රටේ ත්‍රස්තවාදය නැති කරන්න අපේ ආරක්ෂක අංශ සහෝදර සහෝදරු කිහිල්ලා ආයුධරන් කිහිල්ලා ත්‍රස්තවාදීත් එක්ක සටන් කළා ඒ වගේ මේ ත්‍රස්තවාදය අහෝසි කළ දාන්න සටනක් තියෙනවා එළමෙන ඡන්දේ දවසේ ඡන්දපොලට යන්න පෙට්ටිය ඇතුළට යන්න ආයුධයක් තියෙනවා පැන්සලක් හරි පෑනක් හරි අතට ගන්න ඉලක්කේ අල්ලන්න මාලිමාවට දෙන්න අන්න අවුරුදු 75ක ත්‍රස්තවාදීසුම් අවුරුදු 75ක ත්‍රස්තවාදය අතුගා දාන්න අපිට පුළුවන් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ආදරණීය මෑණිවරුනි පියවරුනි දයාබර සහෝදරුනි සහෝදරිනිය ශ්‍රී ලාංකීය දේශපාලනය අභීත නාමය ජාතික දළබල වේගයේ නියමුවන් ජාතික දළබල වේගයේ නායක ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා විජයග්‍රහි බදුල්ල ජනතා රැලිය ආමන්ත්‍රණය වෙනුවෙන් මේ වේදිකාවට ප්‍රවිෂ්ඨ වන මොහොත ජාතික දළබල වේගයේ බදුල්ල ජනතාව වෙනුවෙන් ජාතික දළබල වේගයේ නායකත්වය අනුර කුමාර දිසානායක සහෝදරයා අභිදාමත් සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී ඔබේ මගේ මේ මහ පොරොට අපේ දිස්ත්‍රික්කයට අද පය ගහපු මේ වේදිකාවට ගොඩ වුණු මගේ පක්ෂයේ ඔබේ පක්ෂයේ මාලිමාවේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මං උණුසුම් සහෝදරත්වයෙන් මේ මොහොතේ පිළිගනු ලබනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි කතා කරමින් හිටියේ මේ පාලකයෝ කියන්නේ මුන් පාලකයෝ නෙවෙයි මේ නමට පාලකෝ කිව්වට මුන් දඩයක් කාර්ය බෝට පත් වෙලා නම් ඒ දඩයන් වෙන්නේ ඔබ නම් ඔබේ දරුවා නම් අපේ මිනිහා නම් අපේ රට නම් අපේ ජාතික වස්තුව නම් අපි ඒක කොහොමද ඉවසන්නේ කොහොමද උන්ට ඉඩ දෙන්නේ අවුරුදු 75ක් දඩයම් කළා ඒ දඩේ මේ ප්‍රතිඵලය හැටියට මේ දුක විඳින්නේ ඒක මේ රටෙන් පළවා දාන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදි අන්නේ වගේ කීමේ ඡන්දය යුතුයකමේ කාර්යභාරය තමයි ඔබට මේ පැවරිලා තියෙන්නේ මේක තවත් කෙනෙක් රජකරන ඡන්දයක් නෙවෙයි ඉතිහාසයේ පරිදි සමන්තල දිනවන් අනුර කුමාර සහෝදරයා දිනවන ඡන්දයක් නෙවෙයි මේක රට දිනවන ඡන්දය මේක අපේ දරුවා දිනවන ඡන්දය මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව දිනවන ඡන්දයක් මේ තියෙන්නේ ඒකින් දා මේක පුංචි ඡන්දයක් නෙවෙයි බරපතල කාර්යභාරයක් ඔබේ මගේ කරමත උරමත පැවරිච්ච මොහතක ඒක පසුපසට දාන්න බෑ නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් නියපොත්තෙන් කඩන්න ඕනි මුන් මේ මැතිවරණය කල් දැම්මොත් මේක කෙලවර වෙන්නේ මේ පළාත් පාලන ඡන්දේ කල් දැමීමෙන් නොවන වග අපි කවුරුත් තේරුම් ගන්න ඕනි මේ මහා බරපතල අනතුරකට මේ රට අරගෙන යනවා මං කිව්වා රනිල්ට ලයිසන් එක නැහැ මේක බලහත්කාරයෙන් මේ සීට් එකේ වාඩි වෙලා තියෙන්නේ මේක ඉන්නේ ජනතාවත් එක්ක වෛරෙන් ඉන්නේ ඉල්ලුවා ඉල්ලුවා ඡන්දේ දුන්නේ නැහැ පරද්දුවා එනිසා යා වෛරෙන් මේ රට නැමැති රිය පදෝමින් යනවා ජනතාවට පීඩාව දෙනවා බරපටවනවා ජාතික සම්පත් විකුණනවා තව රට ණය කරවනවා අන්තිමේට ප්‍රජාතන්ත්‍රවාදයක් උදුර ගන්නවා බලහත්කාරය පාවිච්චි කරනවා මේක ඉවල්න බව පේනවා අපේ රටේ අනාගතයට එන වහ වහ පන්නන්න උර හාදෙක් බව මේ රටේ ජනතාව ගැඹුරින් තේරුම් ගත යුතු මොහොතක් එළඹ ඇත ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ මේ රට අපි දන්නවා ආර්ථික වශයෙන් වටලා හැම පැත්තෙම වටලා මගේ දිස්ත්‍රික්කයේ ඔබේ දිස්ත්‍රික්කයේ සෑහෙන ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කයක් බවට පත් කළා තියෙන අපිට බලයක් තමයි ඔබේ ජීවිතවලට අපි වග කියන්න ඕනේ මේ දරුවන්ගේ ජීවිතවලට වග කියන්න ඕනේ මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයා පෞද්ගලික සේවකයා ගොවියා කම්කරුවා ව්‍යාපාරික කර්මාන්තකරුවා ඒ වගකීම අපි ගන්න ලෑස්ති අපේ දිස්ත්‍රික්ක කොහොමද අපි ගොඩනගන්නේ කල්පනා කරලා බලන්න දැන් අපේ රට සිංගප්පූරුව වගේ රටකු සැලකුවම් අපි අහලා තියෙනවා එක් මොහොතක සිංගප්පූරුව ලංකාවට වඩා දුප්පත් රටක් ලංකාවට වැඩි පහලින් හිටියේ
ඔයි සිංගප්පූරුව කියන්නේ දූපත් රාජ්‍ය ප්‍රධාන දූපත් 63කින් සැදුම්ලත් වර්ග කිලෝමීටර් ලොකු ප්‍රමාණයක් නැහැ වර්ග කිලෝමීටර් 720කට ආසන්න ප්‍රමාණයක ඉඩමක් තමයි සිංගප්පූරුවට තියෙන්නේ අපේ මයිංගනේ ආසනය විතරක් වර්ග කිලෝමීටර් 1032ක් තියෙනවා 1032ක් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් 2861යි ලංකාව වර්ග කිලෝමීටර් ගත්තම 65610යි සිංගප්පූරුව කොච්චර ඉඩම ඉඩම වර්ග කිලෝමීටර් 720යි ඒත් අපේ හාමුදුරනේ ඒ 720 ඇතුලේ සිංගප්පූරුව වසරකට අපනයනය කරලා ඩොලර් හොයනවා බිලියන 500ක් ගිය වසර වෙනකොට ඩොලර් බිලියන 500ක් හොයනවා අපේ මේ සිංගප්පූරුව වගේ 92 ගුණයක් විශාල මේ රට ඩොලර් බිලියන 10යි හොයන්නේ ඩොලර් බිලියන 10යි අතන ඩොලර් බිලියන 500ක් හොයනවා අපේ රටේ තේවගාව විතරක් සිංගප්පූරුව වගේ තුන් ගුණයකට කිට්ටුයි තේවගාව ඔය යට කරලා තියෙන තේවගාවේ ඉඩමෙන් අපි හොයන්නේ හාමුදුරනේ බිලියන 1යි බිලියන 1යි මේ ඉඩම කියන්නේ මහා සම්පතක් මේ සම්පත ඇතුළ විශාල දේවල් ටිකක් තියෙනවා අපේ කුෂිකර්මාන්තය ගත්තත් අපේ කර්මාන්ත පද්ධතිය ගත්තත් ඉතා බිඳවට්ටලා තියෙන්නේ අපේ නායක සහෝදරයා ඉන්න වෙලාවෙ මම කියන්නේ අපේ බලයක් යටතේ බදුල්ල දිස්ත්‍රික්කේ නගා සිටව ගන්න අපට ඕනේ අපේ මේ කුෂිකර්මාන්තේ පදනම් වෙච්ච මේ ජන ජීවිතය නවීකරණය කළ ලෝකෙත් එක්ක ඉස්සරහට අපට යాగන්න ඕනි අපේ මේ කුෂිකර්මාන්තය කියලා කර්මාන්ත කියලා නමක් තිබුවට හැබැවින්ම ගත්තොත් මේකට කර්මාන්තයක් නෑ කුෂිකර්මාන්තේ ඉඩම අපේ වතුර ස්වභාව ධර්මය දෙනවා ශ්‍රමය අපේ ওই කර්මාන්තයත් එක්ක බැඳිච්ච ගොඩාක් දේවල් ලංකාවේ බදුල්ල නිෂ්පාදනය කරන්නේ නෑ ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නෑ බීජ ටික රටින් ගේන්නේ පොර ටික රටින් ගේන්නේ බෙහෙත් ටික රටින් ගේන්නේ උදළුතරේ රටින් ගේන්නේ ට්‍රැක්ටරේ රටින් ගේන්නේ සුනාමිය රටින් ගේන්නේ භූතයා රටින් ගේන්නේ එඳ අපි ජාතික ජන බලවේගයේ හැටියට සැලසුම් කරලා තියෙනවා අපේ රටේ ආර්ථිකය නැගිට්ටව ගන්න අපේ කොල්ලට කෙල්ලට රස්සා ටික නිර්මාණය කරලා දෙන්න මේ කුෂිකර්මාන්තය විතරක් නෙවෙයි අනිත් ශේෂ්ත්‍රත් එක්ක බැඳිච්ච ඒ සෑම දෙයක්ම මේ ගොවිතැනට අවශ්‍ය දේවල් ලංකාවේම නිෂ්පාදනය කරන බීජ ගොවි පොළවල් වැටෙන්න ඕනේ අපිට අවශ්‍ය ආයුධ හැදෙන කර්මාන්ත ශාලාව වැටෙන්න ඕනේ ඒකට අවශ්‍ය උපකරණ මෙතන හැදෙන්න ඕනේ බේත් පොර හැදෙන්න ඕනේ අන්න එතකොට අපේ කුෂිකර්මාන්තය නැගිටිනව ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි ගොඩ ගන්න පුළුවන් අපි දන්නවා අපේ වතු කරේ ඉන්න සහෝදර දමිල ජනතාව මේ වෙලාවේ බලවත් පීඩාවකට පත් වෙලා තියෙනවා මේ විදුලි බිල යාලට ඔරොත්තුම දෙන්නේ නැහැ මන්ද පෝෂණේ වැඩියෙන් මෙතන තියෙන්නේ රක්ත හිණතාවය එතන තියෙන්නේ අපිට තේ විශාල තේ වගාවක් තියෙනවා ওই විශාල තේ වතු අකර්මන්නේ වෙමින් ඉන්නේ අපේ කුඩා තේ වතු හිමියෝ හින්දා තමයි ඔක යම් පමණකටවත් ওই විදියට පවතින්නේ මේ තේ වගාව ගත්තොත් සුද්දගේ කාලයට වඩා පිරිහීමක අපි තියෙන්නේ සිලෝන් තී කිව්වම ඉස්සර ලෝකයේ හොඳම තේ අපේ නමුත් දැන් අපි ලෝකයේ 6 වෙනි තැනට වැටිලා තියෙන්නේ මේ බදුල්ල දිස්ත්‍රික්කයේ සුද්ධ හදපු කර්මාන්ත ශාලා 48ක් මේ අවුරුදු 75 වෙනකොට වහලා දාලා තියෙන්නේ මේ ලංකාවෙම ගත්තම සුද්ධ හදපු තේ කර්මාන්ත ශාලා 198ක් මේ වෙනකොට වහලා දාලා තියෙන්නේ එතකොට 6 වෙනි තැනට වැටෙන්නේ නැතුව තියයිද මේව වට්ටලා තියෙන්නේ මේ තේ කර්මාන්තය මේට වැඩිය නවීකරණය වෙන්න ඕනේ මේකට සම්පවුම් වතු කියලා අපි කිව්වා මේව ඩොලර් රුපියන වතු බවට පත් කරන්න ඕනේ මේ බදුල් හදන්න බොහෝ දේවල් අපිට කරන්න පුළුවන් අපේ මේ තියෙන බදුල ඔය නිම්නය උමා ඔය නිම්නය ලොග්දල් ඔය නිම්නය හැපල ඔය නිම්නය ඔය හැම නිම්නයක්ම කිරි නිම්නයක් බවට පත් කරන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා කිරි කර්මාන්ත මෙහාට එන්න ඕනේ කොල්ලන්ට කෙල්ලන්ට රස්සා ටික දෙන්න ඕනේ අපේ දුප්පත් මිනිහගේ අතමිට සරු වෙන්න ඕනේ අලුත් ව්‍යාපාරිකයෝ අලුත් කර්මාන්ත කරෝ ඒ හරහා බී කරන්න ඕනේ අන්න එහෙමයි වසර 75 මුන් වට්ටපෝ අපේ පළාත් අපි කොට නගන්න සැලසුම් කරලා තියන්නේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි මේවා කරන්න බැරිද කියලා මං අහන්නේ ඇයි මුන් මෙච්චර කල් මේවා නොකලේ උන්ට ඕනුනේ බාර් උන්ට ඕනේ සෙට් උන්ට ඕනේ හෝටල් උන්ට ඕනේ ඉඩම් උන්ට ඕනේ කොන්ත්‍රාත් උන්ට ඔබේ ජීවිත අවශ්‍යතාවයක් නැහැ ඔබ දුප්පත් උනාට උන් දුප්පත් නැහැ රට දුප්පත් උනාට උන් දුප්පත් නැහැ ඒකයි රහස පොදු ජන ආණ්ඩුවක පැතුම පොදු ජනයාගේ නැගිටීමක් දියුණුවක් කියන එක මතක් කරන්ඩ ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි අන්න ඒ සඳහා අපි පොරබදනවා ඒ සඳහා අපි බර තියනවා
අපිට ඒකට හැකියාවක් තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි මේ අපේ දිස්ත්‍රික්කේ ගත්තොත් අපේ රට තුල ලෝකේ තුල ප්‍රතිරූපයක් හදන්න පුළුවන් තැන ලෝකේ හොඳ ප්‍රතිරූපයක් තියෙන්න ඕනේ රටකට එතකොට ඒ රටට ඉල්ලුමක් එනවා දැන් අපේ රට සම්බන්ධයෙන් ලෝකේ තියෙන ප්‍රතිරූපය මොකක්ද සමහර රටවල් කියනවා සංචාරකයන්ට යාමට නුසුදුසු රටක් විටින් විට කියනවා ආයෝජකයන්ට යන්න එපා කියනවා අහන්නේ එහෙම රටක් ප්‍රතිරූපේ නරකයි ලෝකේ සමහර කලාප වල ලංකාව හඳුන්වන්නේ ගෘහ සේවයට කට්ටිය වෙන රට කියලා ජාතිවාදයේ ආගම්වාදයේ තියෙන ගැටුම් තියෙන රට කියලා බංගලොත් රාජ්‍යයක් කියලා තමයි දැන් නම් ලෝකෙම දන්නේ නරක ප්‍රතිරූපයක් එතකොට මොන ආයෝජකයද එන්නේ මොන සංචාරකයද එන්නේ එන්නේ නැහැ නමුත් මේ බදුල්ල රට බදුල්ල ගත්තත් රට ගත්තත් අභිමානවත් ප්‍රතිරූපයක් හදන්න පුළුවන් කියලා අපි දන්නවා මේ අපේ දිස්ත්‍රික්කේ ගත්තොත් සංචාරක පාරාදීසයක් කරන්න පුළුවන් තැන ගොවිතැනේ මහා ශාස්ත්‍රීය භාවයක් ගේන්න පුළුවන් පළාතක් ආන්නේකට සැලසුම් වැඩපිළිවෙල වමනාව හැකියාව අපසතුව තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඒකට අපි වමනාවක් සහිතව කටයුතු කරනවා ඒ හින්දා ඔබට අපට පැවරිලා තියෙනවා මේ මොහොතේ දවන්ත වගකීම මරණාසන්න වෙච්ච රට පනා දින රට අරුන්ගෙන් බේර ගන්න ඕනි උන්ට අපහු මේ රට ඉතුරු ටිකේ පනාරින්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ අන්න ඒ නිසා පක්ෂපාත ભેද පැත්තක දාලා අද මේ ජාතික ජන බලවේගයත් එක්ක හුවෙච්ච පෞගේ කාලවල විවිධ දේශපාලන මතවල හිටපු ඡන්දේ දීපු මගේ ආදරණීය අම්මලා තාත්තලා අපි බොහොම සහෝදරත්වෙන් ඔබේ දෑත් වරින් අල්ල ගන්නවා අපේ කියලා සලකනවා අපි ගමනක් යමු කියලා මම ඉල්ලීමක් කරනවා ගම්නියම් ගම්වලට යන්න හැම ජනතාවක්ම දැනුවත් කරන්න ඡන්දේ පොඩ්ඩක් පස්සට ගියාට අපි පස්සට අඩිය තියන්නේ නැහැ අපි තව වේගෙන් ඉස්සරහට යනවා ගිල්ලා මේ රටේ ජයග්‍රහණය උපත සිදු කරනවා මේ අරගලයේ විසින් මේ රට වෙනස් කරලා තියෙනවා මම ඔබට කිව්වා නව දේශපාලන උපතක උපතක් සිදු වෙන්න විලිරුදාවෙන් ඉන්න රටක් අන්නේ උපත උන්ට ගබ්සා කරන්න දෙන්නේ නැහැ. ඒ උපත නොබෝ දිනකින් මේ මහ පොළවේ සිදු කිරීම සඳහා කවුරුත් පෙරමුණ ගන්න, ජවය ගන්න, සත්‍ය ගන්න, මාලිමාට ජය වේවා, රටට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා. ස්තුතියි ආයිබෝන්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.